සංචාරක බටහිර ඉන්දිය කුදෙව් කණ්ඩායම සමගින් පැති දෙවනෙක් දින තරගෙන් කඩුළු පහක ජයක් වාර්තා කරමින් දෙරට හතර පැයතන තරග තුනක යුතු එක් දින තරගාවලියේ ජයද තරගයක් ඉදිරියව තිබියදීම දෙකට බිඳුවක් ලෙසින් තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේදී සමත් වුණා. ඒ අනුව කුදෙව්වන් හමුවේ ශ්‍රී ලංකාවේදී කිසිදු ද්වීපාර්ශ්වික තරගාවලියක් පරාජයට පත් නොවී ශ්‍රී ලංකාව තබා ඇති වාර්තාව තවදුරටත් ආරක්ෂා කර ගැනීමටද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. මේ ශ්‍රී ලංකාව හමුවේ කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවේදී පරාජයට පත් වූ දහවන එක් දින තරගයේ වීමද විශේෂත්වයක්. වරසව හේතුවෙන් එක්කිනමක් පන්දු වාර 44 කට සීමා වූ තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම පන්දු වාර 36 කදී ලකුණු 189ක් රැස් කළේ කොදෙව් කණ්ඩායමේ කඩුළු 8ක් ලකුණු 58ක් තුලදී බෙද වැටුණු පසුබිමකයි. සෙපට් සමගින් මෝටි නම් වන විකට්ටුවට පන්දු 115 කදී 119ක විසිට සබඳතාවයක් ගොඩනගමින් සිය කණ්ඩායම ගෞරවණීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුණා. ඒ එක් දින ඉතිහාසයේදී කොදෙව්වන් වෙනුවෙන් නම් වන විකට්ටුවට වාර්තා වූ ඉහළම ලකුණු සබඳතාවයි. තවද මේ නම් වන විකට්ටුව වෙනුවෙන් පිහිට වූ ලොව සිව්වන හොඳම සබඳතාව ලෙසත් වාර්තා අතරට එක් වුණා. නම් වන විකට්ටුව වෙනුවෙන් පිහිටුව ඇති ලොව ඉහළම සබඳතාව වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස් සමගින් ලසිත් මාලිංග 2010 වසරේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහි වාර්තා කළ සබඳතාවයි. සෙපට් පන්දු 82ක් තුලදී ලකුණු 80යි. මෝටි පන්දු 61ක් තුලදී නොදෙවි ලකුණු 50යි. සෙපට් ලකුණු 23ේදී සහ ලකුණු 72ේදී ලබා දුන් උඩ පන්දු දෙකක් ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් ගිලිහි ගියා. කෙසේ වෙතත් කොදෙව්වන්ගේ ලද ලකුණු 190ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාව පන්දු 48යි පන්දු දෙකක් අවසානයේදී කඩුලු පහක් දැවි ජයග්‍රහී ඉලක්කය පසු කළා. මේ අතර තරගෙන් අනතුරුව ක්‍රිකට් ප්‍රවීණයන් රසක් ශ්‍රී ලංකා ජයග්‍රහණය පිළිබඳ සිය අදහස් දක්වා තිබෙනවා. චරිත් අසලංක දැනට ලෝකයේ හොඳම එක් දින අංක පහ පිතිකරු ශ්‍රී ලංකාවට තවත් තරගාවලි ජයග්‍රහණයක් යනුවෙන් ලසිත් මාලිංග සිය අදහස් පළ කළා. සුබ පැතුම් ශ්‍රී ලංකා ක්‍රිකට් මහීස් අසිත වනිදු විශිෂ්ට ලෙසින් තරගය අවසන් කළා. චරිත් විශිෂ්ට ලෙසින් තරගය ක්‍රීඩා කළා. ඇන්ජලෝ මැතිව්ස් සිය අදහස් පළ කළා. චරිත්ගේ නායකත්වය විශිෂ්ටයි. ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ගේ විශිෂ්ටත්වයෙන් නැවතත් පෙන්නුම් කළ අවස්ථාවක්. සැබවින්ම ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී කොදෙව් කණ්ඩායමට වඩා ඉදිරියෙන් යනුවෙන් කොදෙව් විස්තර විචාරක ඊඑම් බිෂොප් සඳහන් කළා. මා මීට පෙරත් කීවා වගේ ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයන් ඉතා දක්ෂයි. ඔවුන් මෑත කාලය තුලදී ප්‍රබල කණ්ඩායම් රැසක් පරාජය කළා. මෙම ක්‍රීඩකයන් දිගින් දිගටම නිසි ලෙසින් කලබනාකරණය කිරීම තුළින් ශ්‍රී ලංකාවට ඉදිරියේදී ජයග්‍රහණ රැසක් අත්කරගත හැක යනුවෙන් ඉන්දිය විස්තර විචාරක හර්ස අබෝග්ලේසේ අදහස් පළ කළා. පෑම් පෑ අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම නිවැරදි ක්‍රිකට් තොරතුරු ඉක්මනින් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.